මේ ත්‍රස්තවාදී පනත මේ ත්‍රස්තවාදී වලක්වන පනත කියන මේ පනත යටතේ
දේශපාලනමය වශයෙන් තමන්ගේ විරුද්ධවාදීන්ව දඩයම් කරන්න මේ පනත ඉදිරි අනාගතයේදී භාවිතා කරයි කියලා පාර්ලිමේන්තුව තුලත් පාර්ලිමේන්තුව පිටත් කියලා අපි මේ අස්සන් එකතු කරන වැඩ පිළිවෙල අපි ආරම්භ කරා. හැබැයි අපිට මේ ඩීසල් පෙට්‍රල් ගියත් එක්ක මේ වැඩසටහන අපිට අවසන් කරන්න බැරි වුණා. හැබැයි අපි කිව්වා විදිහ තමයි මේ ත්‍රස්තවාදී වැළැක්වීම බලක් වෙන පනත කියන මේ පනත භාවිතා කරලා අද වෙනතුරු මේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාටයි ආණ්ඩුවටයි රජයටයි විරුද්ධ සියලු දෙනාම දඩයම් කරන්න මේ පනත භාවිතා කරලා තියෙනවා. ඔබ බැලුවොත් එහෙම මේ අරගල කරුවන් විශේෂයෙන්ම මේ අරගල කරුවන් අද දඩයම් කරන්නේ මේ ත්‍රස්තවාදී වළක්වන පනත කියන පනත තියාගෙන තමයි. අපි මේ අවස්ථාවේ අහන්න කැමති වසන්ත මුදලිගේ කියන අන්තරේ කැඳවුම් කරුවා ත්‍රස්තවාදී. ඒ වගේම තමයි මේ ලංකාවේ මේ ආර්ථිකය කඩාවැටලා ලංකාවේ මේ 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 දරුණු තත්වයට මේ ආර්ථිකයේ කඩාවැටෙන මේ දරුණු තත්වයට ලංකාවේ සියලු ජනතාව වට්ටලා ජනතාවගේ ජීවිතේ විනාශ කරපු ආණ්ඩුවට විරුද්ධ වෙන සියලු දෙනාම ත්‍රස්තවාදියන්ද? මම හිතන්නේ ඒගොල්ලෝම ත්‍රස්තවාදී කියලා අපිට කියන්න බෑ. මේ පනත යටතේ 1980 ගණන් වලදී සිංහල ජනතාවට විරුද්ධවත් මේක භාවිත කරා. මේ පනත 1979 ඉඳන් ගෙනාවු කාලවකවානුවේ සිට දෙමළ තරුණ තරුණියෝ ජනතාවත් මේකේ අතරම් කොට ගත්තා, දඩයම් කරා. පසුව බාස්කු ප්‍රහාරය හා සම්බන්ධව අද වෙනතුර බාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවෙක් නැහැ. බාස්කු ප්‍රහාරය කරේ කවුද කියලා නැහැ. බාස්කු ප්‍රහාරයේ මේ පනත තියාගෙන වළක්වන්නත් බැරි වුණා. බාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් මේ පනත හරහා දඬුවම් දෙන්නත් බැරි වුණා. හැබැයි අහිංසක මුස්ලිම් ජනතාවට විරුද්ධවත් මේ පනත භාවිත කරා. දැන් අද නැවත වරක් දෙමළ මුස්ලිම් ජනතාවට භාවිත කරලා ඉවරයි. මේක සිංහල ජනතාවට විරුද්ධවත් නැවත වරක් මේක භාවිත කරන්න පටන් අරන් තියෙනවා. මේ දේශපාලන විරුද්ධ කරුවන්ව දඩයම් කරන්න. ඒක නිසා මේ පනත අපි කියන්නේ නැහැ ත්‍රස්තවාදී සම්බන්ධව පනතක්. ත්‍රස්තවාදී වළක්වන්න ලංකාවේ නීතිය තුළ ඕනතරම් ඉඩකඩ තියෙනවා. මේ මේකට වෙනම පනතක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි මේ දීඝ ව්‍යාප්තව අපි මේ ඉල්ලා සිටින්නේ මේ පනත ඉවත් කරන්න. මොකද එහෙම නැති වුණොත් එහෙම ඉදිරි අනාගතයේදී මොකද මේ ඉදිරි අනාගතයේදී මේ ආර්ථිකය තව තවත් කඩා වැටෙනවා. මේ දැනට පහුගිය මාස දෙක ඇතුළත යම් තාක් දුරකට ඩීසල් තියෙනවා, පෙට්‍රල් තියෙනවා, ගෑස් තියෙනවා. හැබැයි මේ ආර්ථිකය අපි දිගු කාලීනව බැලුවොත් එහෙම මේ ආර්ථිකය තවදුරටත් කඩා වැටෙන එක ස්ථිරයි. එතකොට තමන්ගේ දරුවන්ට වේල් දෙයක් කන්න දෙන්න බැරි වුණාම තාත්තලා අම්මලා පාරට බහලා උද්ඝෝෂණ කරනකොට බොම්ම මර්ධනය කරන්න මේ පනත අනිවාර්යයෙන්ම භාවිත කරනවා. ඉතින් අපි ඊට කලින් කියන්නේ මේ පනත වහාම අහෝසි කරන්න. මේ පනත අහෝසි කරනවා කියනවා එක තායක පොරොන්දු දීලා තියෙන මේ රටට. හැබැයි කවුරුත් මේ පනත ආද වෙනතර අහෝසි කරලා නැහැ. අද අපි මෙතන පක්ෂයක් වශයෙන් නෙවෙයි අපි සියලුම පක්ෂ. මං හිතන්නේ අද මෙතන අපි ඇවිල්ලා දෙමළ ජාතික සන්ධානය කියලා නෙවෙයි අපි ඇවිල්ලා ඉන්නේ. අපි මේ ශ්‍රී ලාංකිකයන් වශයෙන් ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් අපි ඇවිත් ඉන්නේ. ඒක නිසා අපිත් එක්ක මෙතන සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමි පක්ෂය, අන්තරේ, ඒ වගේම තමයි අපේ බහුජන ට්‍රේඩ් යුනියන්, බහුජන සංවිධාන, ශ්‍රී ලංකා ගුරු සංගමය, මේ වගේ සියලු ව්‍යාපාර එකතු වෙලා ඔක්කොම එකතු වෙලා තමයි අපි මේ පනත එපා කියලා කියන්නේ. සියලු දේශපාලන පක්ෂවල නියෝජිතයන් මේකට අස්සන් තබලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි ඉල්ලා සිටින්නේ වැඩි කල් ගන්න කලින් මේ පනත වහාම අහෝසි කරන්න. අපි ඔක්කොම එකතු වෙලා මේ පනත අහෝසි කරන්න කියලා කිව්වේ නැත්නම් ඉදිරි අනාගතයේදී ශ්‍රී ලාංකික සියලු දෙනා මේ පනතෙන් දඩයම් කරලා දේශපාලනය කරන්න විතරක් නෙවෙයි ලංකාවේ ජීවත් වෙන්න බැරි තත්ත්වෙට මේ පනතරා අපේ රටේ ජනතාව ගේන්න පුළුවන්. ඒක නිසා මම වැඩිදුර කතා කරන්න කැමති නැහැ. අපි මෙතන අස්සන් ලබා ගන්නවා. ඊට පෙර මම හිතන්නේ අනිත් දේශපාලන නියෝජිතයන් කතා කරයි. අපේ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීතුමා, සමගි ජන බලවේගයේ මන්ත්‍රීතුමා රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමා මම හිතන්නේ වචන කීපයක් ඊළඟට කියයි මේ අවස්ථාවේ. කොහොමද සර්? රාජමාණික මන්ත්‍රීතුමා, අපේ පළාත් සභා මන්ත්‍රීතුමාලා, රාජසභා මන්ත්‍රීතුමාලා, ඒ වගේම අධ්‍යාපන සේවක අපේ සේවක ප්‍රියන්ත මැතිතුමාලා ඇතුළු සියලුම විවිධ සංවිධානයේ වැඩ කරන සියලුම මහත්මීන්, ඒ වගේම අපේ පාර්ශ්වික ඊටවත් සම කෙනෙක්ගේ මවතරයි. අපි දන්නේ අපේ රාජමාණික මන්ත්‍රීතුමා කිව්වා වගේ අද වෙනකොට අපි මේ දීප ව්‍යාප්තව මෙතුමාලා මේ ගෙනගෙන වැඩසටහනට අපේ සහභාගීත්වය, අපේ සහයෝගය, ශක්තිය ලබා දෙන්නේ මේ අපේ ප්‍රජාතන්ත්‍රවාදය කරා යන මේ ශ්‍රී ලංකාවේ අපේ
අද වෙනකොට අපි රට අන්ත අසරණතාවයට පත් වෙලා අපේ රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි තැනකට පත් වෙනකොට ජාත්‍යන්තරයෙන් අපි කොම් කරලා හොදකලා කරන්න කතාව පණිවිඩ නැත්තම් කරන්නව වැඩ පිළිවෙලකට උඩු ගැටි දෙන නැත්තම් සහයෝගය දෙන පණතක් තමයි මේ ත්‍රස්තවාදී වැලැක්වීමේ පණත. අද මේක පහුගිය යුගයේ ත්‍රස්තවාදී මැඩලන්ට පාවිච්චි කරාට දැන් වර්තමාන වෙනකොට මෙය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදීව ස්වාධීනව තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න පාරට බහින මේ රටේ හැම පාක්ෂිකයෙක්ම මෙල්ල කරන්න ජනබලයක් රහිත රාජපක්ෂ රනිල් රාජපක්ෂ ආණ්ඩුව පාවිච්චි කරමින් ඉන්නවා. ඒ නිසා අද මේ පනත කොහෙත්ම මේ අරගලයේ නියලිච්ච නිරායුධ කිසිදු පෑනක් පොලයක්වත් අතේ නැතුව නිරායුධ වෙවිලා රටේ ජනතාව දැනුවත් කරමින් මේ රටේ ප්‍රශ්න වලට විසඳුම් හොයන ඒ සියලු දෙනා පාලනය කරන්න මේ පනත පාවිච්චි කරමින් ඉන්නවා. ඒ නිසා අපි අද මේ අරගලයේ මේ ගෙනියන්න වූ වැඩපිළිවෙලට අපේ සහයෝගය ලබා දෙන්නේ අපේ රට තවත් ජාත්‍යන්තරයෙන් කොන් වෙච්ච හුදකලා වෙච්ච රටක් බවට පත් නොකර ජාත්‍යන්තරයේ සහයෝගයේ සහිතව ඉදිරියට ගමන් කළ හැකි රටක් බවට පත් කරන්න නම් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී තහවුරු කරගන්න. ඒ නිසා ඒකට අවශ්‍ය කරන මේ පනත් ටික ගොඩනගන්න මේ ශක්තිය අපි පෙළගැස්සෙමු. ඒ නිසා තමයි අද මේව මේ ටික පෙළගැහෙනකොට සහ ජාත්‍යන්තරයේ බලවේග එනකොට අද රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් පිළිගන්න වෙලා තියෙනවා. මේ ගනු කටයුතු කරොත් අපේ රටේ ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා අපි දැක්කා සමන්ත පවර් මැතිතුමිය එනකොට ඉදමත් කියනවා මේ ත්‍රස්තවාදී පනත වෙනුවට වෙනත් පනතක් ගෙනල්ලා මේ අනුව කටයුතු කරනවා කියන නිසා අපි කියන්න ලැහැත්තේ නම් ත්‍රස්තවාදී පනත ඔබත් පිළිගන්නේ නැත්නම් ඇයි තව දුරටත් ඒ හරහා ක්‍රියාත්මක වෙන්නේ? ඒ නිසා අපි රනිල් රාජපක්ෂ මැතිතුමාට අපි කියනවා දැන් වහාම මේ ත්‍රස්තවාදී පනත හරහා කඩපුඩ අරගෙන ඉන්න වසන්ත මුදලිගේ ඇතුළු මේ සියලු කෙනෙක් දෙනාම නිදහස් කරලා සාමදානීය ජීවත් වෙන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී තහවුරු කරන රටක් බවට පත් කරන්න කියන කාරණේ අපි මතක් කරනවා. ඒ වෙනුවෙන් පෙළගැහිලා කටයුතු කරන අපේ දෙවිඩි ජාතික සංවිධානයේ අපේ සියලුම මන්ත්‍රීතුමාලාට අපේ සහයෝගය අපේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් අපි පක්ෂභේදකින් තොරව මේ රටේ පුරවැසියෝ විදිහට අපි ලබා දෙන්න ඕනම වෙලාවක අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා අපේ ප්‍රමුඛ සමීජන බලවේග පුතුමලත් එක්ක ඉන්නවා කියන පණිවිඩ ලබා දෙමින් පුතුමල් සියලු දෙනාටම ජය වේවා කියමින් මම නිරන බොහොමත්ම ස්තුතියි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. මමත් අද දවසේ මේ වැඩපිළිවෙල ඉම්පැක්ට් කියලවත් මම දන්නේ නැහැ. නමුත් අපේ මේ ළඟ ඉන්න අපේ සානක්යන් රාසමාණිකම් රාජපුත්‍රම් මන්ත්‍රීතුමා මම දැකලා තියෙනවා අවංකව මේ රට පිළිබඳව කතා කරනවා. මට හිතුණා මේ කතා කරන එකෙන් අපි මේ ජාතික සමගිය වෙනුවෙන් එකතු වෙන්න හොඳ අවස්ථාවක් කියලා. දේශපාලනයක් නිසා නෙවෙයි මේ ආවේ. අපි හැමෝම එකතු වෙන්න ඕන අවස්ථාවක්. මේ රට ජාති භේද, ආගම් භේද, කුල භේද, පක්ෂ භේද, පාට භේද ඇති කරන මේ ජඩ දේශපාලන අපේ රට විනාශ කරලා තියෙනවා. අද වෙනකොට මුළු රටම රාජපක්ෂලා එපා කර එපා කියලා රාජපක්ෂලා විලවල දානකොට රාජපක්ෂලාව හැමදාම රැකපු පිටිපස්සේ හිටපු රනිල් වික්‍රමසිංහ කියන පාහරය උන්ව අද ආරක්ෂා කළා කියලා. රටේ මිනිසුන්ට හඬන, ඉන්නන, තෙල්න, පොහරන, ගෑස්න, බෙහෙත්න මුළු රටම බංකොලොත් වෙලා තියෙනවා. අදටත් QR QR මම එනකොට තෙල් පොලි අඩුවක් නැහැ. එහෙම තත්වයක් මත මූ තවත් පිරිසක් එක්ක ලක්ෂ ගණන් ගෙදම් කරලා රටේ ප්‍රශ්නේ මට තියෙනකොට රැජින බලන්න ගිහලා මේවා වෙනම කතාවක්. ඒ අනුව මිනිස්සු පටන් ගත්ත අරගලයක්. ඒ අරගලය වසර 74ක් තිස්සේ මේ රට විනාශ කරපු මේ හොර අක්කඩි දේශපාලකයෝ එපා. හොරුන්ගෙන් තොර රටක් අපිට ඕන කියන හැඟීමෙන් තමයි මේ රටේ මිනිස්සු පාරට බැස්සේ. ජාති භේදයකින්, ආගම් භේදයකින්, පක්ෂ භේදයකින්, පාට භේදයකින්, වර්ණ භේදයකින් තොරව රටේ මිනිස්සු පාරට බැස්සේ. ගෑස් ගෑස් ටික නැතුව, තෙල් ටික නැතුව, පොහොර ටික නැතුව, බෙහෙත් ටික නැතුව, මිනිස්සුන්ට කන්න නැතුව අතරමං වෙච්ච වෙලාවේදී තමයි මිනිස්සු පාරට බැස්සේ. මේ රටේ මේ අරගලය ඇති කරේ අන්තරය ගැන කතා කරනවා අර වැදි පරම්පරාවෙන් ආපු මේ ජාතියට ආදරය කරන වසන්ත මුදලිගේ කියන කොල්ලා හිරේ දාලා මුංගේ නාමල් රාජපක්ෂ කියන මේ ජඩය උපාඩිය වනචරය එල්ල දූෂණය කර කර තාජු දීලා මර මර මුන්ට නීතියක් නැහැ. අර කොහෙන්වත් ආපු අහිංසකවල්ලා හිරේ දාලා මුන් මිනිස්සුද රාජපක්ෂලට ඊළඟට වික්‍රම සිංහලට මේවා පේන්නේ නැහැ. අනිත් එක මම මතක් කරන්න ඕන මේ රටේ පක්ෂ පාට භේදයකින් තොරව රාජපක්ෂලට එරෙහිව
මුළු ජාතියම එකතු වෙන්න ඕන ශ්‍රී ලාංකිකයන් වශයෙන් සිංහලද දෙමළද මුස්ලිම්ද බර්ගද මැලේද කියලා නෙවෙයි හැමෝම එකතු වෙන්න ඕන මොකද රටේ ප්‍රශ්න එකක්වත් තවම ඉවර නැහැ මිනිස්සු මරණය කරලා මේ රට පාලනය කරන්න බෑ වික්‍රමසිංහ උඹත් බටලන්දේ මිනි මරුවයි ඊළඟට පන්නපු රාජපක්ෂ උඹත් හොරෙක් උඹත් මිනි මරුවයි සා උඹලගෙන් රට බේර ගන්න ඕන අපි මැරෙන්න කලින් මේ රටේ සියලු දෙනාටම කොන්ද පණ ඇති මිනිසුන්ට අපි කියනවා අපිට ඕනේ සුන්දර ලංකාවක් අපි හැමෝටම එකට ඉන්න පුළුවන් රටක් හොරකමෙන් වංචාවෙන් දූෂරයෙන් පුරුවෙන් නැතුව මේ රට ලෝකයේ සුරපුරයක් වෙන්න තියෙන රටක් ආසියාවේ ආශ්චර්ය සෞභාග්‍ය දැක්ම යහපාලනය කිය කියා මුන් එක එක ආවිල්ලා මේ රට විනාශ කළා එහෙම වෙන්න බෑ මම කියනවා රටට ආදරය කරන දුමු පාර්ලිමේන්තුවේ ඉන්න පුළුවන් අපේ සාරක්‍ය මන්ත්‍රීතුමාලා වගේ හොඳ තරුණ රටට ආදරය කරන අය මම එයාට කියනවා උඹලා ඔක්කොම එකතු වෙයලා වනචරයේ හොර උත්ක්කඩි එතුමත් මන් දැකලා තියෙනවා කියනවා මේ රට විනාශ කරන කුට්ට ගණිකාව පාතාලකාරයෝ මුන් ඔක්කොම අයින් කරලා රටට ආදරය කරන මිනිස්සු එකතු වෙයලා අපි උතන්ට එන්න නෙමෙයි රටට ආදරය කරන ටික මිනිස්සු ටික එකතු වෙලා මේ රට ආරක්ෂා කරගන්න කියන පණිවිඩය ලබා දෙමි වසන්ත මුදලිගේ ඇතුළු ඒ අන්තරේ මේ මිනිස්සු ඇත්තටම කඳුළු ගෑස් කෑවේ අපි වෙනුවෙන් ජාති ભેදයකින් තුර අපි හැමෝම වෙනුවෙන් රාජපක්ෂලාගේ දරුවෝ අදටත් සැප ගන්නවා ඒ නිසා සියලු දෙනාටම මම කියනවා සජිත් ප්‍රේමදාසට වෙන්න පුළුවන් අනුර දිසානායකට වෙන්න පුළුවන් ඔය හැමෝටම කියනවා විරුද්ධ බලවේග බල ඇත්තටම මම දැක්කේ දැන් මේ ගෝඨාභය රාජ මම කෙලින් කියන්නේ ගෝඨාභය රාජපක්ෂ එළවන්න නුවර ඉඳන් කොළඹට ආවා අද සජිත් ඒවත් අපි දකින්නේ නැහැ ඊළඟට කොළඹට මිනිස්සු ගෙන්නවා අපි ඒවාද දකින්නේ නැහැ ඒ වගේම අනුර දිසානායක අනුරාධපුරේ රැල් ආරම්භ කළා නුගේගුණ රැල් ආරම්භ කළා මට ඒවා පේන්නේ නැහැ මන් දන්නේ නැහැ මන් දකින්නේ දෙ මම කියන්නේ ඒක එහෙම වෙන්න බෑ මේ රටේ අහිංසකයෝ ටික විතරක් ගිහිල්ලා වසන්ත මුදලිගේ වෙන්න පුළුවන් තව හාමුදුරු කෙනෙක් වෙන්න පුළුවන් අහිංසකයෝ ටික විතරක් මොනවත් කර ගියා ගන්න බැරි ධනෙ බලය නැති මිනිස්සු ටික විතරක් කිරේ දාන මේ රටේ නීතිය තියෙන කාට විතරද අනිත් මිනිසුන්ට නීතියක් නැද්ද සාම මේ කසමි මේ ත්‍රස්තවාදී පනත සම්බන්ධව තමයි මෙතුමලා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ මේ මම දකින්නේ මුන් මොකා හරි උගේ බලය රැක ගන්න මේ ජනා ගෝඨාභය රාජපක්ෂ මේ රටට එන එක තහවුරු කරන්න රාජපක්ෂට මේ රටේ ජීවත් වෙන්න අද මේක තමයි අහිංසක කොල්ලෙක් කිරේ දාලා අල්ලගෙන ඉන්නවා මම කියනවා කොන්ද පණ තියෙන මිනිසුන්ට නැගිටපල්ලා උඹලා නැගිට නැත්නම් උඹලට අනාගතයක් නැහැ ජාති ભેදයකින් තොර හොර දක්කඩි එලවල දාලා රටට වැඩක් කරන ආදරය කරන මිනිස්සු ටිකක් විතරක් පත් කරලා කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි බලහත්කාරයෙන් හරි ඔතන ගිහින් තියාගනින්න කියන පණිවිඩය මේ වෙලාවේදී මම එකතු කරනවා දරුවන් සරම මහා සංග්‍රහණේ අවසරයි පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාලෙන් අවසරයි අනිත් සියලු දෙනාගෙන් අවසරයි මම හිතන්නේ මේ සම්බන්ධව අපි කීකේ කතා කරන අවස්ථාවක් නැහැ ලෝකෙම කියනවා මේ පනත අයින් කරන්න කියලා අපේ රටේ සෑම දේශපාලන නායකයෝ කියනවා ඒක අයින් කරන්න කියලා අපේ ජනාධිපතිතුමා කියනවා ඒක වැරදි විදිහට අයින් කරන්න ඕනේ කියලා නම් තාම ඒක අයින් කරලා නැහැ අපි මෙවැනි ප්‍රෙෂර් එක දුන්නාම තමයි ඒක අයින් කරන්න පුළුවන් කන්තිකට ඉඳාවේ ඒ නිසා මේකෙන් ඇත්තටම මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියව වගේම මුලින්ම සිංහල ජනතාව මේ අමාරු වුණා ඊට පස්සේ දෙමළ ජනතාව අමාරු වුණා ඊට පස්සේ මුස්ලිම් ජනතාව අමාරු වුණා දැන් සිංහල ජනතාව අමාරු වෙනවා ඉදිරියට මේ රොටේෂන් එක يعني සෑම දිනම අමාරු වෙනවා මේ පනත වෙනුවෙන් ඒ නිසා කරුණාකරලා මේ ව්‍යාපාරට උඹලගේ දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා ඒ වගේම මේ සම්බන්ධයෙන් මේ මේ පනත වෙනුවෙන් මම මගේ සහෝදරයෝ දෙන්නේ නැති වෙච්ච එක්කෙනෙක් තමයි මම මේ පනත නිසා ඒ නිසා ඒ වගේ ඉදිරියට වෙන්නේ නැති වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා මේ ස්තුතියි මහා සංඝරත්නයෙන් අවසරයි ඒ වගේම ශිරෝම අපේ මන්ත්‍රීතුමාලාගෙන් අවසරයි අපි දන්න බහුගිය කාලේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත මොකටද පාවිච්චි කරේ කියලා ත්‍රස්තවාදී වැළැක්වෙන පනත කියලා පාවිච්චි කරලා අපේ ප්‍රජාතන්ත්‍රවාදීව අරගල කරන කණ්ඩායම් ඇතුළට දාන්න කටයුතු කරේ ඒක බහුගිය කාලේ පොඩ්ඩක් මියට වැටියා හැබැයි දැන් නැවතත්
රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධ වන කිච්ච බලවේගත් එක්ක ඒ රාජපක්ෂලා පරාජය කිරීමත් එක්ක උන් පැන්නීමත් එක්ක නැවත මේක කරලියට ගෙනෙලා මොකද කරන්නේ අපි සිංහල ජනතාව පිටක සතුරු වෙනවා ඒ තා මුස්ලිම් මිනිහට ගහන්නේ දෙමළට ගහන්නේ කියලා සතුරු වෙනවා හැබැයි කොටසක් මේ ජන පනතරේව ප්‍රස්තවාද වෙලක්කේ පනතරේව දිගට මාර්ගල කරා අපි මේ අරගලේ හිටපු මිනිස්සු හැබැයි අපි එදා කිව්වා උඹලටත් දෙන උඹලා ඉස්සරහටත් මේ පනත ගෙනලා සිංහල මිනිස්සු කෝඩු කරනවා කියලා මට මතකයි මේට අවුරුදු 30කට විතර ඉස්සර ප්‍රස්තවාදී නායකයෙක් විදිහට මරලා දාපු කුට්ටිමණි මේ සම්බන්ධව ප්‍රකාශයක් කරා මේ සියලු පනත් දවසක දකුණට එනවා එතකොට තමයි දකුණේ මිනිස්සුන්ට තරු බේන්නේ කියලා හැබැයි දැන් තරු බේල්ල ඉන්නවා අපි කියනවා දැන් දකුණේ මිනිස්සු විදියට මේ පන දකුණ ගන්න ඕනේ මොකටද පාවිච්චි කරලා තියෙන්නේ අන්න අර ජන අරගලේ මතුනේ මොකටද කියන එක මතක් කරගත යුතුයි මේ රටේ ජනතාවට එල්ල වෙච්ච දරන්ත පීඩනය මුං හොරා කාලා ඒක ප්‍රතිඵලයක් විදියට වන්දි ගෙවන්න උනා ජනතාවට ජනතාවට බඩු මිලේ ගියා රටේ ජීවත් වෙන්න විදියක් ලැබුණා ජනතාව බාරට බැස්සේ තමන්ගේ ප්‍රශ්න විසඳගන්න මේ ප්‍රශ්න විසඳගන්න බාරට බැහු ජනතාවට නායකත්වය දුන්න අයට විරුද්ධව තමයි අද ප්‍රස්තවාදී වැළක්වීම මේ බඩට පාවිච්චි කරන්නේ අපිට පාවිච්චි කරනවා වසන්ත මුදලගේ සහෝදරයා අතුලට දාලා තියනවා අතුලට දාලා ප්‍රශ්න කරන්නේ දවස් 90ක් ප්‍රශ්න කරන්නේ මොනවා කරන්නද මේ අරගලයට නායකත්වය දුන්නා කියලා අරගලයට නායකත්වය දුන්න 3200ක් අතන කොට අරගෙන තියනවා මගේ සංවිධානයේ ලංකා කුරු සංගමේ ප්‍රධානියා ජෝසප් ස්ටාලින් සහෝදරයා අත නඩු 9ක් පවර්ලා තියෙනවා මට නඩු 2ක් පවර්ලා තියෙනවා අනුරාධපුර උසාවියේ මේවා මේ පාවිච්චි කරන්නේ මේ මර්ධනයට ජනතාව මර්ධනය කරන්න මේවා පාවිච්චි කරනවා නම් ඒවට එරෙහිව ජනතාව බෙලගස්සන්න අපි සූදානම් ඒ බෙලගස්වීම අනුරාධපුරයේදී වෙන්න පුළුවන් ලංකාවේ ඕනතරක වෙන්න පුළුවන් අපි මේ බෙලගස්ම එක ඉන්නවා කියන එක ඒ පණිවිඩය දෙනවා ඒ වගේම මම රටේ ජනතාවගෙන් ඉල්ලනවා මේ කරන ජඩ වැඩේට විරුද්ධව ඔවුන්ගේ දේශපාලන පැවැත්ම උදෙසා රටේ ජනතාවගේ පැවැත්ම නෙමෙයි ඔවුන්ගේ දේශපාලන පැවැත්ම උදෙසා මේ කරන ජඩ වැඩේට එරුව හැම සිංහලෙක්ම හැම දෙමළෙක්ම හැම මුස්ලිම් ජනතාව මුස්ලිම් මුසල්මානුවෙක්ම නැගී සිටිය යුතුයි කියන පරිවිඩය දෙනවා අපි ඒ සඳහා නායකත්වය දෙනවා උන් අපිව එක කූඩුවක නෙමෙයි කූඩු 10ක යමත් අපි මේ අරගලේ ඉන්නවා අරගලේ නතරණ කරලා නැහැ රටේ විස්කලසින්කට කියනවා අපි අරගලේ නතර කරලා නැහැ රාජපක්ෂලාට කියනවා හැංගි හැංගි ඔබලා ඉතලා ඔබලා බලය තහවුරු කරගන්න උත්සාහ කරන්නේ ඒ නිසා මතක් කරනවා අපි අරගලේ නතර කරලා නැහැ අපි ඉස්සරහට ගේනවා අරගලේ පටන් ගත්තා විතරයි ඉස්සරහට එනකොට පස්ස දොරෙන් නෙමෙයි ඔබලට යන්න වෙන්නේ ඒක මේ පනත ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත වහාම අකුරාගත යුතුයි ඒ වගේම මේකට මේ පනත පාවිච්චි කරලා අත්තරම් කොට කරගෙන ඉන්න වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් වහාම එළියට දාන්න ඕනේ අපේ අරගලය පටන් ගත්තා විතරයි පහුගිය ජූලි 9 ඉඳ ආරම්භක දණක් විතරයි ඒක ඒට වැඩිය දැවැන්ත අරගලයක් විදියට පාරට ගේන්න ඉස්සරලා මේ බඩ අකුලාගෙන මේ බඩතෙන් දඩුවම් කරන එක වහාම නතර කරන්න කියන පණිවිඩය දෙනවා බොහොම ස්තුතියි දෙනාගේ මවසරයි ස්තුතිවන්ත වෙනවා අපේ පාර්ලිමේන්තු මන්ත්‍රු දෙපළට රට පුරා මේ පණිවිඩය ගෙන යාම ගැන අපිට කියන්න තියෙන්නේ මේ පනත ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතක් නෙවෙයි මේක ලංකාවේ ත්‍රස්තවාදය ඇති කිරීමේ පනතක් මම එහෙම කියන්නේ එදා උතුරේ සහෝදර ජනතාව ඉල්ලුවේ ප්‍රජාතන්ත්‍රවාදය පාලන බලයට සම්බන්ධ වෙන්න දෙන්න හැබැයි මේ පනත ගෙනල්ලා ඒ මිනිස්සු හිරේ දාලා ත්‍රස්තවාදී පැත්තේ ඇති කළා ඒ වගේම ඔගලට මතකයි 83 පාලකයෝම විසින් කළු ජූලිය ඇති කරලා පක්ෂ ගණනාවක් තහනම් කරා තහනම් කිරීම තුලින් මේ පණ තමයි පාවිච්චි කරේ ජනතාව විතු පෙරමුණ ඇතුළු ඒ කණ්ඩායම තහනම් කරලා කැලයට තල්ලු කරා ප්‍රස්තවාදී ඇති කිරීමේ පණතක් අදත් මේ හදන්නේ එතෙන්ට යන්න අදත් මේ හදන්නේ පෙරටුගාමි පක්ෂයේ ඇතුළු අරගලයට සම්බන්ධ පක්ෂම හොක්කම හොයලා මේ මිනිස්සු මේවත් තහනම් කරනවා අපට යන්න සිද්ධ වෙන්නේ සහෝදරනු කැලේට එමනම් මේ පනත ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත නෙවෙයි මේක ත්‍රස්තවාදී ඇති කිරීමේ පනතක් ඒ ඇති කරපු ත්‍රස්තවාදවල විපාකය අපි බිලියන 200ක් යුද්ධයට පිච්චුවා බිලියන් 200ක් ඩොලර්
ada rupiah bilionnya kaya kan baru hingga nuwah kayak begini mah. Apa itu baru una me rata single demala muslim minsu ekate inda kerme akhda kan. Apa yang dua lagi ane terhadwadi panata kalla marthane kan depa kerja kan terhadwadi tidak diila terhadwadi hati anda hati u he tu aja utter hoela me kata huru kan dekila illan mah. Mudah lagi sahodre hatolu. Dana tahu tu kan nak nado ni tu wahala inna. Eh demala sahodru muslim sahodru sial waham nidahas keranda nidahas kerala praja tantrawade tahuru keranda kela api illena puji ka pakse avasarai ewagema patne mantri kamalade avasarai ada Kankasanture ආරම්භවි හම්බන්තොට දක්වා ලංකාව නියෝජනය කරමින් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත පාවිච්චි කරමින් දේශපාලන දඩයමක් කිරීමේ මේ ව්‍යායාමයේ පරාජය කිරීම සඳහා ගන්න උත්සාහයට අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට සම්පූර්ණ සහයෝගය පළ කරනවා අතින්ම ඉතිහාසයේ පුරාවටම තාවකාලිකව ගෙන පනතක් අද වෙනකොට දීර්ඝ කාලයක් පාවිච්චි කිරීමේ ඉතිහාසය දිහා බැලුවම අපිට පැහැදිලි කාරණේ තමයි මේ පනත පාවිච්චි කරේ තම දේශපාලන ප්‍රතිවාදීන් මර්ධනය කිරීම සඳහා එනිසා මෙය ශ්‍රී ලාංකිකයින් වන අපි සියලු දෙනාටම අපි රජය විවේචනය කරනවා නම් රජේ වැරදි පෙන්වා දෙනවා නම් එහෙම නැත්නම් රජයට විරුද්ධව පාලකයන්ට විරුද්ධව කටයුතු කරන හැම අවස්ථාවකදීම එය ජාති ભેදයකින් තොරව ආගම් ભેදයකින් තොරව ශ්‍රී ලාංකිකයින් වන අපට එරෙහිව පාවිච්චි කරන ලද පනතක් ඒ නිසා මේ පනතට විරේධය පළ කළ යුතුයි ඒ සඳහා මේ ගන්නා උත්සාහයේදී අපි සියලු දෙනාම එක්ව කටයුතු කරමු මේ පරාජය කරමු ඒ සඳහා කටයුතු කරන ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින මේ මම මගේ වචන ස්වල්පය අවසන් කරනවා එකම කතාව මේ කතාව සෝයිදාන්ත ඒ වගේම අපේ සහෝදරී සහෝදරවරුනේ සහෝදරවරුනේ අපි දන්නවා දැන් අද වෙනකොට ත්‍රස්තවාද වැළැක්වීමේ පනත පාවිච්චි කරලා මේ අරගලයට සම්බන්ධ වුණු සියලු දෙනාම ජාති ભેදයෙන් තොරව මේ ආණ්ඩුව මර්ධනය කරන්න කටයුතු කරමින් ඉන්නවා. හැබැයි මේ ඉතිහාසය වෙනස් වෙලා තියෙනවා අද වෙනකොට. එදා 83 කළුජෝලියෙන් පස්සේ ජනතා වියුක්ති පෙරහැර දානම් කරලා රනිල් වික්‍රමසිංහ එදා මතකයට අනුව අද වැඩ කරන්න හිතනවා ඒ වගේම තමයි උතුරේ මතුණු අරගලයේ මර්ධනය කරලා ඒක අධ්‍යක්ෂකින් එක්ක රාජවක්ෂල කටයුතු කරන්න හිතනවා හැබැයි ඒ ඉතිහාසය අද වෙනකොට නිමා වෙලා තියෙනවා කියන සංඥාව මේ අනුරාධපුර නගරයේ අපිට දකින්න පුළුවන් සිංහල තමිල් මුස්ලිම් සියලු ජන කොටස් අද වෙනකොට මේ මර්ධනයට එරෙහිව මේ බිමේ පෙළ ගහලා ඉවරයි राजपक्ष
පවසුදී